සක්කවාලි සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදං දම්ම සවන කාලෝ අයං බදංතා දම්ම සවනෙ කාලෝ අයං බදංත දම්ම සවනෙකාලෝ අයං බදංත නමෝතස්සෙ භගවතු අරහතෝ සබ්බ දම්මේසු අපටි හත ඥානචාරස්ස දස බල දරස්ස ජතුවේසා රජ්‍ය විසාාර දස්ස සබ් සත්තුොත්ත මස්ස. දම්මිසරස්ස දම්මස මිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සබ් ධම්මේසු අපඩි හතඥානචාරස්ස. දස බල දරස්ස ජතුවේසාරජ්ජ විශාරදස්ස සබභ සත්තොත්තමස් දම්මිස්සරස්ස දම්ම සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවथෝ අරහතෝ සබ් ධම්මේසුුවක් පටිහතඥානචාරස්ස. දස බල දරස්ස ජතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබබ සත්තුත්ත මස්ස දම්මිස්සරස් ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්ධස්ස. ඒකේචි බුද්ධන්සරනංගතාසේනතේ ගමි සන්තියපායන් පහයමානුසංදේහං දේවකායපරිපුරෙ සන්තිති වාසනාවන්ත සැදහැවත් පිනතුනික් මේ අවස්ථාවේ සති රපවාණී මාධ්‍ය ඔස්සේ මේ පින්නතුන්ට ලෝක ස්වාමී වූ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ උත්තම වූ ජීවිතය පිළිබඳව උත්තම වූ ඒ ගුණය පිළිබඳව පැහැදුනාම ඇතිවෙන අනන්ත වූ ඥානය පිළිබඳව. අනන්ත වූ ආරක්ෂාව අනන්ත වූ සැපත පිළිබඳවයි ඔබට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේලා මේලෝකයේ අති උතුම් මහා මානිික්්‍යයෝ වෙනවා. මැනික් කියල කියන්නේ ඉතාම වටිනවා. මැනික් දුර් ලබයි. දකින්නට අල්පයි මහාර්ගනිසා මානික කියල කියනවා. සමහර මැනික් තියෙනවද දෙෙවුල්ලව ඒ මානිික්‍ය තුළින් බැලුවම බොහෝ ඇත දෙවියන් බ්‍රහ්මියන් පවා දකින්නට පුළුවන් ඒ දෙවුලුව මැණෙක් කොලින්. දෙ බඹලොව තිබෙන මැනික්කොලට වඩා වටිනාමානිික්‍යයක් තමයි බුද්ධරත්නය කියලා කියන්නේ. බුද්ධරත්නය අනන්තඥානය පවතිනවා. අනන්ත හැකියාව පවතිනවා අනන්ද සීලය පවතිනවා, බුද්ධරත්නය විස්මිත සාගර ජලය පරදරණ කරුණාව පවතිනවා. බුද්ධරත්නය සාගර ජලයට වඩා මහා ප්‍රඥ්ඥාව පවතිනවා. බුද්ධරත්නය සාගර ජලය පරදන මහාපුුණ්‍ය ශක්තියකින් යුක්තයි. බදුරජාණන් වහන්සේලා මේලෝකේ පරම ශ්‍රේෂ්ටයි පරම ශ්‍රේෂ්ටයි පින්වතුන බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීමට පත්වුණු අයට මෙලෝව වශශයෙන්ම සැප ලැබෙනවා. මෙලෝව වශයෙන්ම ආරක්ෂාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න බැරි මනුෂ්‍යයෝ මොනවාගේද අන්දකුට මැනික් ගලක් ලැබනවාගේ. අන්දෙකුගේ පාදේ මැනිගල හැපුුණම අන්දයා දන්නේ නෑ මේ හැපුනේ මැනිික් ගලක් කියලා. මේ ඉස්පර්ස වෙන්නේ මහා අනර්ගෝ මානික්්‍යයක් කිය යන්න අන්දයා දන්නේ නෑ ඒවගේ තමයි. අස්්‍රද්දා සම්පන්න මිනිස්සු බුද්ධ රත්නයේ වටිනාකම දන්නේ නෑ. ර්‍රඥාහීන දුස්ප්‍රාඥ මිනිස්සු සද්දා සම්පත්තිය පිළිබඳව අනන්ත ඥානය ඇති අනන්තපුුණ්‍ය ශක්තියෙන්ය ඇති අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්නේ නෑ බුද්ධරත්නය හඳුනාගන්නේ නෑ එනිසා තමයි ජේතවනාරාමය ආසන්නේම හිටපු ඌරු ඇද්දා මරණ මහොත තමයි බුදුරජාන් වහන්සේ මතක් වුණේ ඉන් පිහිටක් ලැබුණ නෑ. එක විහාරයේ හිටියත් ප්‍රඥාවෙන් හීනනං සද්ධාවෙන් හීනයි නම් පුන්නශක්තියෙන් දුරුවලයි නම් පිහිට ලැබෙන්නේ නෑ මොන වගේද හොද්දේ තිය හැන්දවාගේ. හැන්ද හොද්දේ තිබුණට එහි රසය හඳුනාගන්නවෑ. බෝතල තිය බෝතල ඇතුළි අවුසදු තිබ්බට අවසදය ගුණය බෝතලයට හඳුනාගන්න බෑ. එවගේ තමයි අනුවන මිනිස්සුන් හට සත්පුරුසයා හඳුනාගන්න බෑ.මිනිසා වර්තමානය මේ මිනිස්සුන් ට තරුණ තරුණයන් ට මිසදුටු බවින් අන්දවෙලා. බුද්ධරත්නයට ගර්හා කරලා ධර්මරත්නයට සංගරත්නයටන ඉන්දා කරලා දුගතියට යන්නවා පින ආරක්ෂාව නැති කරගන්නවා බුද්ධරත්නය ගැන පැහැදීම මහත් සැප ලැබෙනවා මෙලවත් ආරක්ෂාවෙනවා මහත් සැප ලැබෙනවා පින්වන බුදුරජාණන් වහන්සේ අපගේ සිත් දැකල තියෙනවා අපගේ සෑම සිතිවිල්ලක්ම බුදුරජාණන් වහන්සේ දැකල තියෙනවා භාගිතන් වහන්සේ අපවිසින් සිදුකරනු පූජාවන් පිළි අරගෙන තියෙනවා. භාගිතන් වහන්සේ අනන්ත ඥානය පවතිනවම්. බුදුරණන් වහන්සේ පිළිබඳව පින්නොතුනි හඳුනාගන්න ඕන. පන්නොත් ඔබ නිවැරදිව තෙරුවන් සරණ යන්නට ඕන. නිවැරදිව තෙරුවන් සරණ නොගෙල්ලා කොයි තරම් උත්සහ කලත්. ප්‍රතිපලයක් ලබන්න බෑ පින්වත්නී. ධර්මය සරණ යන්නට ඕන යමිෂි කෙනෙක් අභිධර්මය ප්‍රතික්ෂේප කරනවන අටුවාගරන්ද ප්‍රතික්ෂේප කරනවනං විශුද්ධිමාර්ගයේ ප්‍රතික්ෂේප කරනවනං ඔහුට ධ්‍යාන සමාධි ලබන්නට බැහැ. සීලෙන්න් ඉදිරිපියවරක් තබනවාකින දෙයක් වෙන්නේ නෑ. යමික්ෂගෙනෙක් නිර්මාන්ස මිසදුරු කතා අල්ලගෙන ධර්මයට බුදුරජන් වහන්සේ නිින්දා කරනව වනං අභූත චෝදනා කරනවං ඔහුටත් ධර්මය තුළ වැඩීමක් වෙෙන නෑ පින්වත්න. එනිසා නිවරදිව තෙරුවන් සරණගියොත් තමයි පින්වත්න්නේ මහත් සැප ලබාගන්න පුළුවන් වන්නේ. නිවරදිව තෙරුවන් සරණගිය කෙනාට සිරුලකින්නට පුුවන්. නිවරදිව තෙරුවන් සරණගිය කෙනාට ධ්‍යාන සමාධී උපදවා ගන්නට පුළුවන්. හරි බෞද්ධයෙක් වෙන්නට නිහතමානී වෙන්නට ඕන. නිවැරදි බෞද්ධයෙක් වෙන්නට පින්නතුනි ධර්මය සරණයන්නට ඕන. ධර්මයට අගෞරෝ නොකොළ යතුයි. මුරුදු බව තිබෙන්න්නට ඕන තමා පිළිගත් තමන් හදාගත්ත ලෝකයක් තුළින් තමන් හදාගත්ත අමුතු ආගමක් මගින් බුදුදහම තේරුම්ගන්නට උද්දච්චකමින් මානයෙන් ගියොත් ඔබට ධර්මය පිහිට නැතිවෙනවා. එනිසා සැබෑ සද්ධාවට පැමිණියාම සැබෑශ්‍රාවකය වඋනාම නහතමානී ශ්‍රාවකයක් උනාාම ඔබට පිහිට පිළිසරණ සලසාගන්න පුළුව අම්පිින්වත්නී. තින්ගේ නිසා පිහිට පිළිසරණ ඇතුව වාසය කරනට නම් ඔබ කරේතියාගෙන සිටින මිසිදුටු අදහස් නොමගගිය ආකල්ප බිමට තබන්නට ඕන. කරේ තබාගෙන යන ගොම මිචි. ිදුරුමිටි බිමට තියලා මැනික් මල් කරටගන්න ඕන. මේ අග්‍රවූ මානික්‍ය රත්නයක් තමයි බුද්ධරත්නය ඉල කියන්නේ. අග්‍ර වූ මානික්‍ය රත්නයක් තමයි ධර්මරත්නයඉල කියන්නේ. අග්‍ර වූ මානිික රත්නයක් තමයි සංගරත්නය ල කියන්නේ. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා තුළින්. සංගගුණ හඳුනාගන්නට ඕන පින්වත්න. බුදුරජාන් වහන්සේගේ ගුණ ඒ බුදු ගුණතුළින් හඳුනාගන්නට අවශ්‍යයි පින්ව තුනි. ජියෝමාන සංඥාව ඇතිකර ගැනීම සිහිය වැඩෙනවා. ජියෝමාන සංඥාව ඇතිකර ගැනීම ගුණේෙන් පිරිහෙන්නේ නෑ. ජියෝමාන සංඥාව ඇතිකර ගැනීම උද්‍යෝගිමත් මනුෂ්‍යයෙක් වෙනවා. ජියමාන සං්ඥාව ඇතිකර ගැනීම වරදට යොමුවෙන්න තියෙන අවස්ථාව වරදක් කරන්න තියෙන අවස්ථාවෙන් මිදෙන්න්නට පුළුවන්කම තියෙනවා. එනිසා ජියමාන සඥ්ඥාව කියන්නේ ඔබ තුළ ඇතිකර ගතයුතු ධර්මතාවයක්. ජියමාන සං්ඥාවෙන්, අතීතයේ භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා තියෙනව පින්නතුනිි. අතීතයේ භික්‍ෂූන් වහන්සේලා දක්ුමන් කරන්නට සමත විදර්ශනා වඩන්නට භාවනා ්‍රබුණු කරන්නට පෙරපින් වතුනි උන්වහන්සේලා දැනගෙන හිටියා. මගේ සිත බුදුරජාණන් වහන්සේ දකිමින් වැඩයින්නේ. භාගදුන් වහන්සේ ඕනෑම අවස්ථාවක මාහම්මොට වැඩම කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට මාව පේනවා. බුදුජණන් වහන්සේට මගේ සිතිවිලි පේනවා කියන සත්ත්‍යය වූ පිළිගැනීම තිබුණ ය සත්‍යයක් ඒ පිළිගැනීම අතීතයේ භික්ෂුන් වහන්සේලාට තිබුණා. ඒ නිසා තමයි ඒ භික්ෂූන් වහන්සේලා පින්නතුනී භාවනා කරන්නට පෙර භාගිතුන් වහන්සේ උදෙසා ආසනයක් පණවනවා. සමහර විටේ කොට කැබැල්ලක් වෙන්නට පුළුවන්. ගල්පතුරක් වෙන්නට පුළුවන්. වෙනත් ආසනයක් වෙන්නට පුළුවන්. එසේත් නැත්නම් හොඩු එකතුල් ගස්වොලින් වැටනු කොල එකතු කොල්ලා ඒ කොලවලින් රෙද්දකට දාලා කොට්ටයක් විදිට හදලා භාගිතන් වහන්සේ වැඩම කළොත් වැඩඉන්න කියලා ආසනයක් පණවනවා. භාගිතන් වහන්සේ සංඝයාගේ සිද දැකමින්, ්‍රහත්වීම සඳහා ගුණ දහම් පුරදු කරන භික්‍ෂූන් කෙරහි දක්කිමීින් භාගිතන් වහන්සේ වැඩ හිටිය පින් නතුනි. ඒ මහාකරුණාව භාගිතන් වහන්සේ අප කෙරෙහි යොමු කරලා තියනවා. අපගේ මේ අද දවසේ ඇති වෙන සියලු සිතුවිලි භාගිතන් වහන්සේ දැකළ තියනවා. අප මේ වසරේ ඇති කරගන්නා සියලු සිතුවෙලි භාගිතන් වහන්සේට දකින්නට පුළුවන්. ජීවිතය තුළ ඇති කරගන්නා සියලෝ සිතිවිලි භාගිතන් වහන්සේට දකින්නට පුළුවන්. එනිසා තමයි භාගිතන් වහන්සේ අනන්ත හැකියාව ඇතිශේක. මනුෂසලෝකයේ පමණක් නෙවෙයි. දිවිලෝක හයේ දෙවියන්ගේ සිතිවිලි භාගිතුන් වහන්සට දකින්න පුළුවන්. බඹලෝවාස බ්‍රක්්මයන්ගේ සිතුවෙලි භාගිතුන් වහන්සේට දකින්න පුළුවන්. නිරයලෝකවාස නිරිසතුන්ගේ සිතිවිරි දකින්නට පුළුවන්. මේ ශක්වලේ පමණක් නෙවී. කෝටි ලක්‍ෂයක් ශක්වල සත්තුවයන්ගේ සිත් දකින්නට භාගිතුන් වහන්සේට පුළුවන්. එබඳු අනන්ත ඥානයක් ඒ උත්තම බුදුරජාණ වහන්සේට තිබුණා. අනන්ත එරදියක් උත්තම බුදුරජාණන් වහන්සේට පැවතුනා පින්න තුනි. පතු ඒ බුදුරජාණ වහන්සේගේ පිහිට ඇතුව පමණයි අප සියලු දෙනාටම දුකෙන් නිදහස් වන්නට පුළුවන් වන්නේ. ජරාමරණ දුක්්දොම්නස්ොලින් නිදහස්වෙන්නට පුළුවන්ගුවන්නේ. ඉපදින මැරණ ජීවිතයෙන් නිදහස්ස වන්නට පුළුවන් වන්නේ. සංසාර දුකින් අත්මි දෙන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි සැරියොත්. මහරහතන් වහන්සේ අතීත ජීවිතවල ඉසිුවරයක් විදියට එක දිගට. ජීවිත පන්සීයක් පැවිදිවෙලා හිටිය. ජීවිත පන්සීයක් අත්‍යයන්ත පාරි සුද්ධ ප්‍රක්මචරියාව ආරක්ෂා කළා. ඒ සැරියුත් මහරහතන් වහන්සේටත් පින්වතුන තමන් වහන්සේට තනියම සෝවාන් වෙන්න නොහැකිවුණා. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන්, උත්තම භාගතන් වහන්සේගේ අනුශාසනාවෙන් පම්මණයි සැරියුත් මහරහතන් වහන්සේ පන්නදුනේ සෝවාන් මාර්ගයට පත් වනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අනුශාසනාවෙන් තමයි සැරියුත් මහරහතන් වහන්සේ අරහත්භාවයට පත් වනේ. පින්වත්න මේ සම්බුද්ධ ශාසනයේ සිටින භක්ෂූන් අතර අග්‍රම භික්ෂුව තමයි ඥාව අග්‍රමවන්නේ සැරි ුත් මහරහතන් වහන්සේ ආනන්ද රහතන් වහන්සේ මහාකාශ්‍යම මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලා අතර අග්‍රම ප්‍රඥ්ඥාවහ ඔතින්නේ සැරරි උුත් මහරහතන් වහන්සේට. භාගිතන් වහන්සේට දෙවනිවන්නේ ැරුත් මහතන් වහන්සේ ඒ සැරියුත් මහරහතන් වහන්සේටත් පින්වත්නී භාගිතුන් වහන්සේගේ පිහිටෙන් කරුණාවෙන් පමණයි නිවන් දකින්නට පුළුවන්කම ලැබුණේ.ඒ වස්ථාවක සැරියුත් මහරහතන් වහන්සේ සක්මන් කරමින් සිටියදී දින හතක් සක්මන් කරනවා. නිදිමතක් ඇති වෙනවා. බුදුරජාණ වහන්සේ නිදිමත ඇතිවෙන මේ සැරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව දකිනවා. දැකල අනුශාසනා කරනවා පින්වතු. නිදිමත නැතිකරගන්නට අනුසාසනා කරනවා. සැරියුත් මහරහතන් වහන්සේට පලවෙනි ධ්‍යානයට සමවදින්නට භාගිතුන් වහන්සේ මඟ පෙන්වනවා. පින්වතුනි ඔ භාවනාකිරීමට පෙර. භාගතුන් වහන්සේ ඔබ කෙරෙහි යොමුවෙලා සිටිනෝ. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් සිටිනවා කියන ශ්‍රද්ධා සම්පාන සිතිවිල්ල ඔබ තුළ ඇතිකරගත යුතුයි පින්වතුනි. ඔබ ධර්මය දේශනා කරන විට ධර්ම ගෞරෝවීෙන් එය ශ්‍රවණය කළ යුතුයි. මේ රත්නතුනි පිළිවෙල ඔබ හඳුනාගන්නට අවශ්‍යය පින්වත්න. බුද්ධ රත්නය තමයි ජේෂ්්‍රම ශ්‍රේෂ්ටම ස්ථානයේ වැඩඉන්නේ. බුදුරජාණන් වහන්සේට පහලින් තමයි ධර්මරත්නය වැඩෙයිඉන්න පිවතුනි. ධර්මරත්නයට පහලින් තමයි පින්වතුනි සංගරත්නය වැඩඉන්නේ. එනිසා සංඝයාට කරන ගෞරවයට වඩා ඉහළගෞරුයක් ධර්මරත්නයට කළ යුතුයි. ධර්මයට කරන ගෞරවයට වඩා ගෞරවයක් බුද්ධරත්නයට කළ යුතුයි පිවතුනි. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්මය ගුරුතැන්නිි තබාගත්තා කියන කතාව නිවැරෙදි භාවිතයක් නොවේ පින්නවත්නේ. භාගිතුන් වහන්සේ භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ නිසා තමයි ධර්මය ජනිත වන්නේ. භාගිතුන් වහන්සේගෙන් තමයි ධර්මය ලොම් මේ ලෝකයට පහළ වනේ. සංගරත්නයට උඩින් තමයි ධර්මරත්නය වැඩසිටින්නේ. ධර්මරත්නයට උඩින් තමයි, බුද්ධරත්නය වැඩ සිටින්නේ පින්වත්න. ජීවිත පන්සීයක් එකදිගට බ්‍රක්්මචාරී ජීවිතය ගත කල ප ජීවිතෙන් කටයුතු කළ ඉශ්ුවරේක් විදියට පැවිදිියුණු සැරයුත් මහරහතන් වහන්සේ අත්‍යන්ත රක්්මචාරි මහා ප්‍රඥාවන්ද මහා උත්තමයෙ පින්වත්න. එබුදු උතුමන් කෙරෙහි සිත පහදවා ගැනීම මහත් ලාභයක්. මහත් ආරක්ෂාවක් මහත් නුවනක් මහත් බලයක් මහත් සැපයක් ඔබට සැලසෙනවා. ඒ ගෞරවය ඔබ තුළ ඇතිකරගත යුතුයි පින්වත්න. සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥ්ඥාව කොහොම එකක්ද. සැරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රග්ඥාව ඔබට හඳුනාගන්නට අදහාගන්නර නොහැකිිනං ඔබ දුස්ප්‍රාඥ්ඥයක්. ඔබ අසමත් කෙනෙක්. ඔබ උපාසක චන්්ඩාලයක් වෙනවා. උපාසක ්‍යාචකයෙක් හිඟන්නෙක් වෙනවා. එනිසා ඔබේ දුස්ප්‍රාඥ්ඥයෙක් නම්. මේක ආරණාවට අදහගන්නට නොහැකිනම් ඔබ සද්ධාවට පැමිණෙන්. මේක ධර්මයේ තියෙන අගුණයක් නෙවෙයි. මේක සැරවුත් මහරහතන් වහන්සේගේ තින් අගුණයක් නෙවෙයි. මේක මාතුල තියන අගුණයක් මාතුල තියන සද්ධාවේ ප්‍රගුණු නොවීමක්. ධර්ම ඥානයේ ප්‍රෙගුණ නොවීමක් සත්පුරුසයන් ඇසුරුන් නොකිරීමේ හේතුවක්. අසත් පුරුසයන්ගේ ඇසුරේ හේතුවක් නිසා තමයි මෙබඳු දුස්ප්‍රාඥ්ඥ අසද්දා සම්පන්න සිතුවිලි මාතුල තියෙන්න්නේ කියන එක ඔබ දැනගන්නට අවශ්‍යයි. මේ කාලේ ඇතැම් ගියන් පමණක් නෙවෙයි ඇතැම් සුරුපුරවාගත්ත අය පවා ධර්මයට නින්දා කරලා පවසිද්ධ කරගන්නවා. සංගේයාරණ ඉන්දා කරලා පවසිද්ධ කරගන්නවා. හයහතර අදහා නොගත් ගිහිිය වගේම සුරුපොරෝන අයත් අද ඉන්නවා. එනිසා අපාය විශ්වාස නොකරන්නේ නම් දීවලෝක අදහා නොගන්නේ නම් ඔහු එතරින් ඔහුට මහනකමත් නැතිවෙලා යනෝ. බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂන් අදහාගනිින් ඇැත්නම් ඔහුගේ මහනකමත් නැතිවෙලා යනවා. පින් නොතුන සැරියුත් මහරහතන් වහන්සේට පුළුවන් මොනවගේ හැකියාවක්ද උන්වහන්සේට පුළුවන්කම තියෙනවා මේ මහපොලොව වැලියයට ගාන ගණංකරන්නට පුළුවන් තරම් ඥානයක් තියෙනවා. ඥානයක් තිබුණා. එබුඳු ප්‍රඥාවන්තයෙක් තමයි සැරියුත් මහරහතන් වහන්සේ. පින්වත්න අතීතයේ විද්‍යාශාස්ත්‍ර තිබුණා. උඹරක් දිහා බලලා ඒ කුඹුරේ කොච්චර අස්වන්නක් තියනවාද කියන්න පුළුවන් ශාස්ත්‍රයක් තිබුණ. අඹගස්වල් මිදිවැැල්වල් මෙබඳු ගස්වල්ල වැැල්වල කෙතරම් අස්වැන්නක් තියෙනවාද කියල කියන්න පුළුවන් ශාස්ත්‍රයක් අතීතයේ තිබුණ පින් නොතන. පින්වත්නී සැරියෝොත් මහරහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා මහාකල්පයේ වහින වැස්සේ වැහහි බිඳු ගාන කියන්නට. මහාකල්පය කියල කියන්නේ මොන වගේකක්ද. අතීතේ වැඩහිිය කකුසන්ද බුදුරජාණන් වහන්සේ කෝනාකමන බුදුරජාන් වහන්සේ කාශ්‍යප බුදුරජාණ වහන්සේ ගෞද්තම බුදුරජාන් වහන්සේ. අවුරුදු අසූදාහා කාලේ ඉඳල්ලා. අවුරුදු හැටදහ හතලිස්දාහ, විසිදධහදක්කෝ අවුෂ අඩුවෙලා අවරුදු දැන් එකසිේ විශ්සයි. එකසිේ හැටක් මනුසෝ ජීවත්වෙලා තියෙනවා. පින්වතුනේ මේ සතර බුදුරජාණන් වහන්සේලා පහළ වනේ මේ එකම කල්පයේ. අනාගතයේ මේ ආවුෂ අවරුදු විශ්ස අඩුවෙලා දහයට අඩුවෙලා මිනිස්සු මිනිසුන් මරාගෙන කනතත්වයට පත්වෙලා ආය මේ ආවුෂ වැඩිුවෙන අවරුදු ලක්ෂයට. ුදු ක්ෂයකට වැඩිවෙලාවුදු අසූද හට අඩුවෙනවා අසූදහට අඩුනාම තමයි මතු බුදු වෙන භාගිතුන් වහන්සේ ලෝකයට ජනිත වන්නේ පින් වතුනි මේ බුදුරජාණන් වහන්සේලා පස් නම වහන්සේලා පහළ වන්නේ පින් වවතුන මේ මහා බද්‍රකල්පී මහා කල්පයකයන් එබුඳ කාලයක් පින්වතුනි මේ මහා කල්පයකැන්න එබුඳ කාලයක් සැරයුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥ්ඥාව සැරියුත් මහරහතන් වහන්සේගේ ඥානය පින්වත්නී මෙන්න මේ මහාකල්පයේ වහින වැස්සේ වැහිබිඳු ගාන කියන්නට තරම් සැරියුත් මහරහතන් වහන්සේට මහාඥානයක් පවතිනවා. මහානුවනක් පවතිනවා අපිට වගේ ඉතාම දුර්ුවල ස්‍රද්ධාවෙන් හීන ්‍රඥාවෙන් හිතකට හිතන්න බෑ සැරියුත් මහරහතාන් වහන්සේගේ මේ හැකියාව හිතන්න බෑ එනිසා ඔබ කළ යුත්තේ එය ශ්‍රද්ධාවෙන් අදහා ගැනීම බුදුරජාන් වහන්සේලා මහා විස්්මිතයි භාගතුන් වහන්සේගේ ශ්‍රාෝග්‍යන් වහන්සේලා මහා විස්්මිතයි උන්වහන්සේලාගේ ගුණය අනන්තයි පින්නතුනී බුද්ධ විෂය අනන්තයි, ධ්‍යාන විෂය අනන්තයි, කර්ම විෂය අනන්තයි, එරදි විෂය අනන්තයි පින්නතුනි පින්වත්න අතීතයේ ලංකාවේ වාසය කළ එක්තරා භික්‍ෂුන්හන්සේ නමක්. උන්වහන්සේගේ එරදි බලයිෙන් අභිග්ඥා බලයෙන් ධම්බධීව ශ්‍රීීමමහබෝධීන් වහන්සේ ලංකාවට වඩමවා ගත්තා. එරදි බලයෙන් ශ්‍රීමහබෝධීන් වහන්සේ ලංකාවට වඩමවාගෙන ලංකාවේෂිට වන්දනා කළා එබඳු හැකියාවක් මේ චිත්හ බලයට තියෙනවා. අභිග්ඥා බලයට තියෙනවා. එර්දිමත් රහතන් වහන්සේලාට එබඳු හැකියාවක් පවසනමක් පින්වත්න. තවත් අවස්ථාවක පින්වත්න රහුණේ වාසය කළ මහතෙරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් පන්සීයක්. ෂණයකින් පිණඩපාති වඩිනවා පාටලී පුත්‍රයට. පාටලී පුත්‍රය කියල කියන්නේ බ උතුරු ඉන්දියාවේ පවතින ප්‍රදේශයක්. අර පන්සීයක් භික්‍ෂූන් අතර භික්ෂුන් වහන්සේලා කතා කරා අප මේ කොහේද ඉන්න ස්වාමීණී කෙළ මහතරන් වහන්සේගින් අහනෝ. මාතරුන් වහන්සේ ප්‍රකාශ කරනවා අපි මේ පින්්ඩපාත වරින්නේ පාටලී පුත්‍රී දඹදිව පැලලුප් නුවර නගරයි. ස්වාමීනි මේ ක්ෂණයකින් කොහොමද අපි මේ ස්ථානයට වැඩමගල යක ලහනවා මහදෙරුන් වහන්සේ රට පුළුවන් දුර ලඟ කරන්නට පුළුවන්. අපි මොහුද දැක්කෙන ෑනය කිය ලහනවා. මොහුද තමයි ඒ ඇලපාරක් කොගේ තිබුණ කියලා මහදරුන් වහන්සේ ප්‍රකාශ කරනවා. පින්වත්නේ එරදිමාත අ රහතන් වන්සේ අභිග්ඥාලාබින් වහන්සේලාට මෙබඳු පෙළහර පාන්නට පුළුවන් නමුත් පෙළහැරපෑම්ම කියලා කියන්නේ එ මාංසිික දියුණුව සම ගැතිවෙන දෙයක් රහතන් වහන්සේලාට මෙබඳු හැකියාව තියනවා මෙ බුදු හැකියාව ඇති රහතන් වහන්සේලා වැඩසිටිනවා අපි ඉන්නවතුනි සිත දියුණු කලොත් සිත ආරක්ෂා කලොත් පින්වතන ලබන්නට පුළුවන් සැපය අප්‍රමානයි. එනිසා මේ සිත ප්‍රගුණකිරීමෙන් අත්වඳින්න පුළුවන් සැපය අප්‍රමාණයි. මේ සිත භාවනා අවසයෙන් ප්‍රගුණ නොකළොත් අත්වෙන දුක්විපාක අනන්තයි පින්න තුනි. සැරියුත් මහරහතන් වහන්සේ මහාකල්පයි වහින වැස්සේ වෙහි බිඳුගාන කියන්නට පුළුවන්. එවගේම පින්වතුනේ සැරියුත් මහරහතන් වහන්සේට පුළුවන් මේ පොළවේ මේ පෘතුවේ වැලියට ගාන කියන්නට තරම් මහා ප්‍රඥ්ඥාවක් සැරත් මහරහතන් වහන්සේට පැවතුුණ සමහර අවස්ථාවල පින් නතුන රජවරුන්ටත් මහා එරදි සම්පන්න පුතාල ඉන්නවා සක්විදි රජුන්ට ඉන්නවා පරිනායක රත්නය කියලා. ප්‍රධාන ජේෂ්ඨ පුතාට පුළුවන් සැතපෝම් එකසය අනු අටක තරම් වපසරයක් තුළ ඉන්න මිනිසුන්ගේ සිීත් කියන්නට පුළුවන්. එබුදු හැකියාවක් තියෙනවා සක්විධ රජජුරුවන්ගේ ජේෂ්ට පුතාට පින්වතුනේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කොහොම කෙනෙද්ද අනුරුද්ධ මහරහතන් වහන්සේ තවන් වහන්සේ රහත් වෙන්න ඉස්සෙල්ල පින්වත්න සක්වල දාහක් දකින්න පුළුවන්. ත රහත්වෙන්න ඉස්සෙල්ල සක්වල දාහක් දකින්න පුළුවන් නම් රහත් වනාට පස්සද කෙතරම් ප්‍රමාණයක් දකින්නට පුළුවන්ද. පින්වත්න අනන්තයි. සැරියුත් මහරහතන් වහන්සේ අනන්ත ඥානය අනන්ත ගුණ පැවතුනා. අන්රුද්ධ මහරහතන් වහන්සේ රහත්වෙනට ඉස්සෙල සක්කොල දාහක් දැක්ක සක්කොල කියන්නේ. ඉරහන්ද සහිත ලෝක සමූහොය ඉරහන්ද පවතිනවා. දීවලෝක හය මනුසලෝකය ද්‍රක්්මලෝක දාසය අරූපී බඹලෝව හතර නිරයලෝක ප්‍රධාරයලෝක අටයි අනුනිරය සමග නිරයලෝක එකසය තිස්හයයි. ඉරහද සහිත මේ සමූහයට තමයි සක්වොලක් කියල කියන්නේ. මේබඳු සක්වල දාහක් දකිනව කියන්නේ. ඉරවල් දාහක් දකින්නට අනුරුද්ධ රහතන් වහන්සේට පුළුවන්. හඳවල් දා ද අනරුද්ධ මහරහතන් වහන්සේට පුළුවන්. සක්‍ර දෙවිවරු දාහ දකින්න අනුද් රහතන් වහන්සේට පුළුවන්. අපේ සිද්ධාර්ථ මහෝත්තම කුමාරයාණන් වහන්සේ විහාරමහා දේවින් වහන්සේගේ මවකුසේ වැඩසිටියදී පි නොතන සක්වොල රාශියක දෙවියෝ පැමණුණා. සක් රාශියක සතරවරම් දෙවවරු තිස් අටකට තිස් අටකට වැඩි සතරවරම් දෙවියෝ විසින් ආරක්ෂාව සලසා දුන්න. මහමායා දේවින් වහන්සේට මහමායා දේවින් වහන්සේගේ කුසේ වැඩසිටින සිද්ධාර්ථ මහෝත්තම කුමාරයන් වහන්සේට ආරක්ෂාව සලසා දුන්නා. සිද්ධාර්ථ කුමාරයට වත් පින්වතුනි අනතුරක් කරන්න බෑ සතුරෙකුට යක්ෂයකුට මාරයකුට නමුත් මහාමායා දේවින් වහන්සේට, මනුෂ්‍යයකුගේ දැකීමක් නිසා බයක් ඇතිවේදෝ අමනුෂ්‍යයකගේ හඬක් නිසා බයක් ඇතිවේ දෝ කියන පුුණ්‍යවන්ත හේතුව නිසා ඒ ආරක්ෂාව සතරවරම් දෙවියන් විසින් සලසා දුන්න. සතරවරම් දෙවියෝ මහා බලසම්පන්නයි පින්න තුනි. ඊට වඩා මහා බලසම්පන්නයි සැරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ දීවලෝකෙයට වැඩම කරලා. සක් දෙවිඳුන්ගේ මහල් දාහකින් යුක්ත වෛජයන්ත ප්‍රාසාදයම්. මහාපොට ඇගිල්ලෙන් සෙලව්වා. හෙල්ලුවා එහිසිටිය දෙවියෝ බයිට පත් වනා සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥ්ඥා සම්පන්නයි. පින්වත්න මේ ධර්මතාවයන් අදහා ගැනීම මහත් සැප සැලසෙනවා. කල්්‍යානමිත්‍ර සම්පත්තිය ජීවිතයට මහත් ආරක්ෂාවක් සලසා දෙනවා පින්වතුනි. සත්පුරුස ධර්මය ජීවිතයට මහත් සැනසිල්ලක් සලසා දෙනවා පින්වතුනි. ධර්මය තුළින් ලැබෙන ආරක්ෂාව වෙනත් කිසිදු දෙේකින් ලබාගන්නට බෑ වෙනත් පුද්ගලයන්ගෙන් මුදල්ල වලින් ඉඩකඩම් වලින් රත්තරං ප්‍රාකාරයක් බැඳල්ලා මැණෙක් මන්දිරයක හිටියත් පින්නවත්නී ඒක හේතුවෙන්නේ එනැහැ සුගතියට යෑමට. ඒ හේතුවෙන්නේ දුගතියෙන් අත්මිදීමට එය හේතුවෙන්නේ ැහැ සසරින් මිදීමට සසරින් මිදීමට උපකාරවන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමයි. බුදුරජණන් වහන්සේ පිළිබඳව ජියමාන සංඥාව ඇතිකරගෙන බුද්ධ සංඥාවෙන් කටයුතු කිරීම මහත් සැප සැලසෙනවා පින්නතුනි. ඒ බුදුරජාණන් වහන්සේ තරම්. ඒ ධර්මය තරම් ඒ උත්තම සංඝයා තරම් අපේ ජීවිතය සුවපත් කරන මේ ජීවිතය ආලෝකමත් කරන්නට පුළුවන් වෙනත් මානික්කයක් නෑ වෙනත් ආලෝකයක් නෑ. ඉරහන්ද පරදන ආලෝකයක් බුදුරජාණන් වහන්සේට පවතිනවා. සඳහි ආලෝකයට වඩා අග්‍ර වූ ආලෝකයක් බුදුරජණන් වහන්සේට දෙන්නට පුළුවන්. මිහිඳුමහරහතන් වහන්සේ රහත් වෙලා. මිහිඳු මහරහතන් වහන්සේ රහත් වෙලා පින්වතුන අවුරුදු තුනක් සූත්‍ර ඉගෙනගන්නවා. විනය අභිධර්මය ඉගෙනගන්නව අටුවා ඉගෙනගන්න. රහත් වෙලා ඉගෙනගත්ත ඒ ධර්මය තමයි මේ රත්න දීපයේ. මේ ලක්භූමයට වැඩම කරලා දේශනා කළේ. බාල පණ්ඩිත සූත්‍රද දවදූත සූත්‍ර දේශනාව, අනන්තලක්න සූත්‍ර දේශනාව විමානවත්තුව ප්‍රේතවස්තුව ආදී දේශනාවන් දේශනා කළේ. එසේ ඉගෙන ගත් ධර්මය පින්වත්නිි. ධර්මය සත්‍යයයි. ධර්මය ජීවමානයි. ස්වභාව ධර්මය සත්‍යයයි. ස්වභාව ධර්මයට අනුව හැම කෙනෙක්ම ඒ ධර්මතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා පින්වතුනි. එනිසා පින්වත් ඔබ ධර්මය පිහිට සරසාගන්නට නම් ඔබ, බුදුරජාණන් වහන්සේගේ පිහිට සලසා ගණෂ නම් කුමක්ද කළ යුත්තේ බුදුරජාන්හන්සේ දැන් නෑ කල හිතන්න එපා. වාගතුන් වහන්සේ වැඩසිටින්නවා. ඔබගේ සියලු සිතිවිලේ බුදුරජාන් වහන්සේ දැකළ තියෙනවා. උබවිසින් අද පූජා කරන මල් පහන් ආලෝකය, හෙටපූජා කරන මල් පහන්, දානය ආදී පූජාවන්, ඔබේ ජීවිතයේ ප්‍රාම සිදුකරන පූජාවන් බුදුරජාණන් වහන්සේ දැකල තියෙනව පින්වත්නේ. බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන තියෙනව පින්නවත්න. දාානයක් සම්පූර්ණ වීමටනම් මොනෝද අවශ්‍ය වන්නේ. දායකයා ඉන්නට ඕන දෙය ධර්මය දන්දියම සඳහා වස්තුව තියෙන්න්නට ඕන. ප්‍රතිග්‍රහක ඉන්න ඕ, ප්‍රතිග්‍රහක කියන්නේ දානය පිළිගන්න කෙන ඉන්නට ඕන. දායකයා ඉන්නට ඕන ධන්පූජාකිරීමට වස්තුව තියෙන්න්න ඕන පිළිගන්නට කෙනෙක් ඉන්නට ඕන. තැන් බුදුර බුදුරණන් වහන්සේ පිරුණුවම්පාල ධනය පිළිගන්නට කෙනෙක් නෑ කියලා හිතුුවොත් එය මිත්‍යවක් වෙනවා. බුදුරණන් වහන්සේ පින්නවත්න ධනය පිළි අරගෙන තියෙන් අපේ සිතිවිලි භාගිතුන් වහන්සේ දැකළ තියෙනවා. අප විසින් සිදුකරන පූජාවන් භාගතුන් වහන්සේ දැකළ තියෙනවා පිළි අරගෙන තියෙන. අප මේ ජීවිතය පමණක් නෙවේ තව ජවිත ලක්ෂයක් සංසාරය අනන්ද ජීවිතවලදී අප විසින් සිදුකරන පූජාවන් බුද්ධ සාාසන කාලේ බුද්ධෝත් පාද කාලය තුළ සිදුකරන පූජාවන් භාගිතන් වහන්සේ දැකල පිළිහරගෙන තියෙනවා. එය ග්‍රන්ථවල සටහන් වෙනවා පින්ව අත්නී. ඉතින්ම් භාගතුන් වහන්සේගේ ඒ මහා ප්‍රඥාවට, ඒ මහා කරුණාවට ඒ උත්තම අසම සම වූ බුද්ධ ඥානයට අපගේ සිත් කියන්නට පුළුවන්. අපගේ ජීවිත කියවන්නට පුළුවන්. අපේ ජීවිතවට පිහිට පිළිසරණ වෙලා තියෙනවා. බුදුරජාන් වහන්සේගේ කරුණාවනිසා අපහටයි ආරක්ෂාව ලැබෙන්. අපහටයි සැනසිල්ල ලැබෙන්නේ. අපවයි සංසාරයෙන් ආරක්ෂා වෙන්නේ. අපට මහත් ආරක්ෂාවක් සැලසෙනවා පින්නව තුනි. ඉතින් කෙනෙ කරටේ ජනාධිපති වනත්. රටවල් හතාටක් අල්ලගෙන රජ වුනත් ඒක හේතුවෙන්නේ ඔහුට සංසාරයට රැකවරණය සඳහා. සම්හරිවිට ඒකම හේතුවක් කරගෙන ඔහු ඒකෙන් දුගතියට යන්නට පුළුවන්. නමුත් භාගතුන් වහන්සේගේ කරුණාව. අප වෙත ලැබීම අපට මහා ආරක්ෂාවක් සැලසෙනවා. භගවා ජානාසී බුදුරජන් වහන්සේ දන්නාසේක ඉ භාගතුන් වහන්සේගේ මහාකරුණාව අපහට සැලසිලා තියෙනවා. භාගතුන් වහන්සේගේ පිහිට පිළිසරන් අපහට සැලසිලා තියෙනවා. ජේවමාන සංඥාවෙන් යුක්තව ඔබ බුදුරජන් වහන්සේට ගෞරව කළ යුතු වෙනවා. භාගතුන් වහන්සේ දකිනවිට නිහතමානීව හිස නමලා අත් බැඳලා ආචාර කරන්නට අවශ්‍යයි. නමස්කාර කරන්නට අවශ්‍යයි පින්වතුනි. ඔබ දිනපතා බුදුරජන් වහන්සේ උදෙසා උපස්ථාන කරන්න. අතීතයේ රජවුරු පින්වතුන දවසර තුන්වතාවක් බුද්ධ උපස්ථාන කරලා තියෙනවා. විහාරේ ඇමදීම්. තමන්ගේ ශරීරය පිරිසුදු කරගෙන විහාරය ඇමැදීම අලුත්තුවස්ත්‍ර වලින් යුක්තව භාගතන් වහන්සේ වෙත පැමිණීම හිස නමාගෙන අධ්‍යක බැඳල්ල වන්දනා කරගෙන බුදුරජාන් වහන්සේ වෙත පැමිණීම, චෛත්‍රරාජාණන් වහන්සේ කියල කියන්නේ බුදුරජන් වහන්සේ ගෙන සිතුවිල්ලිින් වන්දනා කළ යුතුයි. බෝධීන් වහන්සේ කියල කියනෙ බුදුරජාන් වහන්සේ ගෙන සිදුවිල්ලෙන් වන්දනා කළ යුතුයි. ආනන්ද බෝධීන් වහන්සේට පින්වතුනි ජයෝමාන සිතුවිල්ලෙන් මනුෂ්‍යයෝ වන්දනා කරලා තියනවා. මේ වඳන්නේ ගහකටේ කියන සිතුවිල්ලෙන් නෙවේ වඳින්නේ. මේ වඳන්නේ බුදුරජාණන් වහන්සේට අඒකෙන සිතුවිල්ලෙන් වන්දනා කරලා තියෙනවා. භාගිතුන් වහන්සේ වැඩ සිටිය කාලයේ පින්වත්න්නේ කෝටි ගනං ස්ථානවල කෝටි ගරනක් ස්ථානවල භාගිතන් වහන්සේට පූජාවන් සිද්ධ කරලා තියෙනවා. ජියමාන සංඥාවෙන් සිදුකරපු පූජාවන් වලින් පින්සිද්ධ වෙනවා. මිසදුටු අය පූජාවන්ට වත්පිළිවත් ඔොලට අගෞරුව කල්ලා පෞකර ගත්තට. ඔබ ඒ පාපයේ පැටලෙන්න්නට එපා. ජියවමානව භාගිතුන් වහන්සේ වැඩහිටිය කාලෙත් කෝටි ගනං ස්ථානවල් ආහාර පාන මල් සුවන්ද ආලෝකය භාගිතන් වහන්සේ උදෙසා පූජා කලා. වතාවත් සිද්ධ කලා ඔබ නිවසේ ඔබගේ විහාරස්ථානයේ ඔබ ඇමදීම තනකොලිවත් කිරීම ආහාරපාන මල්ලාදය පූජාකිරීම ගෞරෝණීය සිතිවිල්ලෙන් සිද්ධ කරන්න. ජියවමාන භාගිතුන් වහන්සේ වැඩඉන්නවාගෙන සිතිවිල්ලෙන් සිද්ධ කරන්න. දූවිලි තිබේ නම් පිසදමන්න. ධනගහලා වතාවත් කරන්න. අදක එකතු කරලා පසඟ පිහිටුවල වන්දනා කරන්න. ජීමාන භාගිතුන් වහන්සේ වැඩසිරනවා කියන මෛත්‍රියෙන් යුක්තව. ප්‍රඥාවෙන් යුක්ත ඔබ පූජාවන් සිද්ධකරන්න වතාවත් සිද්ධ කරන්න ඔබට දීර්ඝ ආවුස ලැබෙනවා. ඔබට ප්‍රඥාව ලැබෙනවා ඔබට ආරක්ෂාව ලැබෙනවා ධනය සැපය බලය මේ සියල්ල ඔබ හට සැලසෙනවා පින්නව තුනි. දුරජන්හසේ පිරුණුවම් පෑවට පස්සේ බුදුරන් වහන්සේ දැන් නැහැ බුදුරණන් වහන්සේ පිරුණම්භෑවාකින් අදහසට පින්නුවත්න නොයයිුතු කියල භාගිතුන් වහන්සේ දේශනා කරලා. අතීතයේ වැඩ හිටිය බුදුරන් වහන්සේ කෙන එක ධර්මයයිමය කියලා හිතන්න එපා කියල භාගිතුන් වහන්සේ දේශනා කලා. යෝෝ දම්මෝච, විනයෝච, දේශතෝ, ප්ඥත්තෝ, සෝෝ මමච්චේන සත්තා කියර භාගිතුන් වහන්සේ දේශනා කලා. මේ ශාසනය අතීත බුදුරජණන් වහන්සේ කෙනෙකුගේ ධර්මයක් මේ ධර්මය අතීතියට කියා කළ හිතන්න එපා භාගිතන් වහන්සේ ධර්මය විනය දේශනා කරලා තියෙනවා. ඒ ධර්මය විනය තමයි ඔබට නිවනට මඟ කියන්නේ ශාස්ත්‍රෘ වන්නේ කියළ භාගිතන් වහන්සේ දේශනා කරනවා පින්නොතුනි. ඉතිං වර්තමානයේ භික්‍ෂූන් වහන්සේලාට භාගිතන් වහන්සේගේ ධර්මය ඉගෙනගන්න තියෙන්නේ ධර්ම ප්‍රීතියෙන් නොවෙයි. ධර්ම රසයෙන් නොවෙයි බුද්ධ සඥඥාවෙන් නෙවෙයි වර්තමානයේ භික්‍ෂෝන්ට අධ්‍යාපනය ලබන්නට වෙලා තියෙන්නේ කොහොමද තෙරුවන් සරණ නොගය මිසිදුටු ගිහි පුද්ගලයන්ගේ මිසිදුටු පුද්ගලයන්ගේ අදහස් ආකල්ප නියමයන්ට අනුවතමයි ධර්මය ඉගෙනගන්නේ. ඒක ධර්මයක් ඉගෙන ගැනීමක් නෙවෙයි. සර්පයගේ වල්ගෙන් අල්ල ගත්ත වගේ වැඩක් වෙනවා. සර්පයගේ වල්ගෙන් ඇල්ලුවට පස්ස මොකද වෙන්නේ සර්පයා දෂ්ට කරනවා. සර්පයාගේ අල්ලන්න ඕන කොතනීද සර්පයාගේ කටට පහලින් බෙල්ලෙෙන් අතමයිඇල්ලිය යුත්තේ. බෙල්ලෙන් අල්ල ගතර පස්සේ දෂ්ට කරන්න බෑ. බිල්ලෙෙන් ඇල්ලවුවට පසේ දෂ්ට කරන්න බෑ ධර්මයත්. ඇල්ලිය යුත්තේ පින්වදන ගෞරෝයෙන්. ප්‍රඥ්ඥාවෙන්. ආචාර සමාචාර ඇතිව, ගුණගරුකෝ තමයි ධර්මය ඇසුරු කර යුත්තේ. එසේ ඇසුරු කරන ධර්මය ඔබට නිවන්න පිණිස හේතුවෙනවා. සංසිිඳීම පිණිස හේතුවෙනවා. සැපත පිණිස හේතුවෙනවා. භාගතුන් වහන්සේ අපගේ සිතිවිලි දැකළ තියෙනවා. අනන්තසක්වොල සත්තුවයන්ගේ සිද් දකින්න භාගිතුන් වහන්සේට පුළුවන්. අනන්තසක්වල සත්තුවයන්ගේ සිතිවිලි දකින්න භාගතුන් වහන්සේට පුළුවන්. මේ ධර්මය එබඳු එකක් පන්නවත්නේ. ති ඒනිසා ජියමාන සං්ඥාවෙන් යුක්තව බ බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්න මහත් සැප සැලසෙනවා. බුදුරජාන් වහන්සේ හමුවේ චෛත්‍යමලුව හමුවේ ඔබ උඩුකාය විවුෘතව සිටීම එම නොකළ යුතුයි. ගෞරෝණී ඇඳුමෙන් සැරසෙන්න්නට ඕ ඔබේ ඇඟපසග ප්‍රදර්ශනය වෙන විදිහයට එහි ඇසිරීම නොකළ යුතු. ඒ ආචාර් ගෝචර සම්පන්න නැහැපින්නවතුනි. ජියමාන සිතුවිල්ල ඇතිකර ගැනීම කොයි තරම් සැපයක් ලැබෙනවාද. අතීතයේ එක මනුෂ්‍යයක් නොවටිනා වැටකොළුමල් හතරක් අරගෙන යනවා භාගතන් වහන්සේට පූජා කරන්න භාගතුන් වහන්සේගේ සත්තු සරීරං උද්දිස් භාගතුන් වහන්සේගේ සරීරය අරමුණ කරගෙන සද්ධාවෙන් අරගෙන යනවා. ගව දෙනක් ඇනලම් මරණයට පත්වෙනවා දේවතාවයක් වෙලා උපදීනවා පින් නොතුන. තින් බලන්න නෝටිනා ඒ වැටකොළුමල් නිසා. අවුර්දු ලක්ෂ ගණනක් ආවුස ඇති දෙවුලෝ උපදිනවා දෙවතාාවියෙක් වෙලා. කුමක් නිසාද සිතේ බලවත්කම. වැටකොළුමල් ෝල බලවත්කමනෙවෙයි සිතේ බලවත්කම නිසා දෙවුලෝ උපදිනවා පින්වතුනි. ඉතිං සිත බලවත් කරගන්නට ඕන ශ්‍රද්ධාවෙන්. සිත බලවත් කරගන්නට අවශ්‍යයි ප්‍රඥාවෙන් පින්වතුනි. අතීතයේ වැඩහිටිය. ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධ සඥාව ඇති කරගන මහත් පුන්න ධර්මයන් සිද්ධ කරගන්නවා පින් වතුන. ඔ ීතයේ වැඩසිටිය එක්තරා යක්ෂයෙක් පින් නතුන තූපයක් හදල පූජා කරනවා. මේ යක්ෂයාට මුලින් සෝකයක් ඇති බුදුරන් වහන්සේ පිරුණුවම් පෑවා අපිට පිනක් කරගන්න වෙන්න නෑ කියලා සෝකයක් ඇතිවෙනවා. ඊට පාසේ පින්වත්නී. රහතන් වහන්සේ නැමගේ උපදෙශ අනුව මේ යක්ෂයා චෛත්‍යයක් හදලා භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ චෛත්‍යයේ තැම්පත් කරලා පින් නොතුන වන්දනා කරනවා අවරුදු උපහක් කොහොමද ආනන්ද හාමුදුරුවන් වහන්සේ උපස්ථාන කරන්න සේ උදේට පැන්තබනව ද හැටි පූජා කරනවා මෝදෝවනය කරන පැන්තබන පානීය පැන්තබනව මේ විදියට උපස්ථාන කරන. උදේ දහවල් ස්රාත්‍රී. ඒ විතරක් නෙවෙයි ආනන්ද රහතන් වහන්සේ භාගතුන් වහන්සේ වැඩ සිටිය කාලේ හුළුවත්තක් පත්තු කරගෙන ආරාම විහාරය වටා ප්‍රදක්ෂිනා කරලා. පින්වුවම් පැවට පස්සෙත් ඒවගේ උපස්ථාන කරලා ඒවා පින්නතුනි. මහා සැප ලැබෙන පු්‍යකර්ම. මහත් සැපලැබෙන පු්‍ය කර්ම. මිසදිටු ආකල්ප වලින් සිත බරකරගත් පුද්ගලයන්ට මේ සත්පුරුස ආකල්ප සිනාවට කාරණයක් වෙනට පුළුවන්. ඒ මිසදුටු ආකල්ප වලින් ඔබේ ජීවිතය විනාශ කරගන්නට එපා. ඔබේ සුගතිය විනාශ කරගන්නට එපා. මිච්චා සංකල්ප සහ සම්මා සංකල්ප සමානවන්නේ නෑ මිත්‍යාදුෂ්ටිය මිත්‍යාදුෘෂ්ියයක් වසයෙන් සලකර පැත්තකට කල තබන්නට ඕන. සමම්පිච්ච මල් සුවඳයි. පින්වතුන මහනෙල් මල් සුවඳයි, නාමල් සුවඳයි. නාමල්වල මීමෙස්සන් වසනවා නමුත්. නිලමැස්සන්ට නාමල්වල වසන්නට බෑ. නිලමැස්වන්ට සමන්පිච්ච මල්වල වසන්නට බෑ. නිලමැස්සෝ වසන්නේ අප ද්‍රෞ්ව්‍යවල දුර්ගඳ ගහන අපිරිසිදු කලිටි ස්ථානොල් තමයි නිලමැස්සෝ වසන්නේ. ඉතිං ඒනිසා ඔබත් ධර්මය ඇසුරු කරන්න මීමැස්සෙක් වගේ. සමම්පිච්ච මලක වසන. නාමලක වහන මීමැස්සෙක් වගේ ඔබත් ධර්මය ඇසුරු කරන්න. ධර්මය ප්‍රාර්ථනා කරන්න. ධර්මය කතා කරන්න. ධර්මය තුළ හැසිරෙන් ඔබට මහත් පිහිට සැලසෙනවා. අධර්මය බැහැර කරන්න. අර් ප්‍රතික්ෂේප කරන්න. අධර්මය ප්‍රතික්‍ෂේප කිරීමෙන් ආරක්ෂාව ලැබෙනවා. වර්තමානයේ. ධර්මය විකෘති කරලා සමාජයෙන් නොමගැවීම සඳහා බොහෝ සංවිධාන බොහෝ බලවත් සංවිධාන කටයුතු කරනවා. ඒ මිසිදුටු අදහස් බහුලවීම නිසා බෞද්ධ ජනතාව බිඳෙනවා. බෞද්ධ ජනතාවගේ එක මුතුගමන ඇති වෙනවා. එක මොනවගේද සරීරයට බද්ධ වෙලා තියෙන් අධ්‍යක පා දෙක කාන්ද හිස්ස ඇස් කාං නාසා මේවා එකට තියෙනකොට එකමුතුව තියෙන විට සමගිව තියෙන විට බලයක්. නමුත් මේ අත්ගැලෙව්වට පස්සේ ඒ අත්වල බලය නැතිවෙනවා. ඒ සරීරයේ බලය නැතිවෙන. ඇස් ගැලෙව්වට පස්සේද. ඒ සරීරයේ ඒ පුද්ගලයාගේ බලය නැතිවෙනවා. ඒවගේ පි නොතුනී මේ සමාජය නොෙක් මිසදුටු අදහස්වලින් බිඳවන්නට කටයුතු කිරීමම් සිද්ධ වෙනවා. ඒ හමුවේ ඔබ නොරැවැටි සිටීමට කටයුතු කළ යුතු වෙනවා. ඒවා හුවේ ඔබ විශ්වාසයෙන් යුක්තව කටයුතු කළ යුතු වෙනවා. පින්වත්න්නේ පුලින තූපිය කියන ඉසිවරයාණන් වහන්සේ බොහෝ අතීතය වැලි වලින් චෛත්‍යයක් හදලා. රත්තරන් මල් තුන්දාහක් හදල පූජා කරනවා. ඒ පුළණත තෙරුන් වහන්සේගේ මවපියොත් පින්වතුන බුදුරජණන් වහන්සේට උපස්ථාන කරනවා. බුදුරජාන් වහන්සේට පස්ථාන කරනවා අම්මා තාත්තා පුළිණතූපි තරුන් වහන්සේගේ මවපියෝ. බෝධීන් වහන්සේගේ පොතුවලට පපටික ධාතුන් වහන්සේලාට රාත්‍රියයක් පුරා පූජාවන් කරනවා. ෝපිය රහතන් වහන්සේ පින්වතුනේ බොහෝ අතීතයේ සිද්ධකරපු වැලිවලින් හඳපු චෛත්‍යය ඒ ජාතිස්මරණඥානයෙන් දැකලා රත්තරන් මල් ප පූජා කිරීම සහිපත් කරලා ඒක රහත් භාවයට පත්වෙනවා පින්න්නොතුනි. මේ සිත හරි පුදුම දෙයක් පින්වත්නි. මේ ජීවිතයේ රැස්කරගන්නා දේතාව බොහෝ ජීවිතවලදී සැපදී නං සැපවිපාක ලබනවා. කුසල් සැස් කරගත්තුොත් සැපවිපාක ලබ්බාදිනවා. දුක්රැස් කරගත්තුොත් පෞරැස් කරගත්තුත් දුක්විපාක සලසා දෙනවා. ඉතිං ධර්මය අමෘර්තයක් ධර්මය ආරක්ෂාවක් ධර්මය ජරාමරණ දුකින් නිදහස්වීමට ආරක්ෂාවක් ධර්මය පිහිට කරගත්ත කෙනා සංසාරයේ තිරිසන් සතුන් වෙලා දුකට මරණයට පත්වෙන්නේ නෑ. ධර්මය පිහිට කරගත්ත කෙනා දුගති ලෝකයේ උපදින්නේ නෑ. අපි දුගදියට ගියත්ය සුගතියට එන්නට පුළුවන් වන්නේ ධර්මය ජීවිතය තුළ පුරුදු කිරීමේ ප්‍රතිඵල්ල හැටියට. ඉතින් එනිසා ධර්මය සාන්තයි ධර්මය ප්‍රනීතැයි, බුද්ධ සංඥාව ශ්‍රේෂ්ටයි, බුද්ධ සංඥා ඇතිකර ගැනීම තුළින් ඔබ සුවපත්වෙනවා. බුද්ධ සංඥාව ඇතිකර ගැනීම තුළින් ඔබ. ආරක්ෂාකාරී පුද්ගලයෙක් වෙනවා. මිනිසා මේ අවස්ථාවේ සිහිපත් කරගන්න දෙව් මිනිසුන්ගේ ශාස්තෘූන් වහන්සේට උත්තම බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා. අප විසින් ශ්‍රැස් කරගත්පුර්්‍ය ධර්මයෝ දෙවියෝ අනුමෝදන්වේවා. දුතරාස්්ට්‍ර විරෝඩ විරූප අක්ෂ දෙවියෝ සක් දෙවිඳූන් වහන්සේ අනුමෝදන් වේවා. පති ්‍රක් රාන් වහන්සේ කට ගර්ක් ුරාන් වහන්ේ තිස්බ්‍රක් ුරාජාන් වහසේයන ෝදන් වේවා සසුන ආරක්ෂා කරත්වා බෞද්ධ ප්‍රජාව ආරක්ෂා කරත්වා අපේ රාුල් සාමීන් වහන්සේට සුදසන සාමින් වහන්සේට කස්සප සාමීන් වහන්සේට උතුම් හා සංගරත්නයට බුද්රත්ණය ආසිර්වාදය ලැබේවා තෙරුවන්ගේ ආසිර්වාදය ලැබේවා දෙවියන්ගේ රැකවරණය සැලසේවා අප සැමට නිවන් පිණිස මේ පුන්න ධර්මයෝ හේතුවේවා කියලා. මේ පින්ොස් සැමටම සුගතිය පිණිස නිවන පිණිස මේ පුන්න ධර්මයෝ හේතුවේවා කියලා අසිර්වාද කරනවා. ආකා සට්ටාචබුම් මට්ටා දේවා නාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංග්‍රක්කන්තවසා සැනං ආකාසට්ටාචබුම්මට්ටා, දේවා නාගා මහිද්දිකා පං්ඥන් තං අනුමෝදිත්වා චිරංග්‍රක් කන්තු දේශනංආකාසට්්‍රාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පං්ඥන් තං අනු මෝදිත්වා චිරංග්‍රක් කන්තුලෝකසාසනං සුපත්වේවා සෝපත්තිේවා සෝපත්තියවාස. Thank you.